2019 අවුරුද්දේ තේ කර්මාන්ත ශාලා 143ක් වැහි ගිලා තියලා දෙනවා. තවත් එවැනි තේ කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් වැසීගෙන යන්න නියමිත වෙලා තියෙනවා. එනිසා ඔවුන්ගේ ප්‍රධානම ඉල්ලීම බවට පත් වෙලා තිබුණේ ඔවුන්ට යම් මූල්‍යමය අනුග්‍රහයක් අවශ්‍ය වෙනවා අපේ අමාත්‍යංශ පැත්තෙන්. පළවෙනි කැබිනට් පත්‍රිකාව යනවා ලබන බදාදා කැබිනට් මණ්ඩලයට රුපියල් මිලියන 500ක මුදලක් අපි දෙන්න යෝජනා කරලා තියෙනවා සහනදායි ණය ක්‍රමයකට. මේ වෙනතුරු ලංකාවේ තේ කර්මාන්තය වෙනුවෙන් දීර්ඝකාලීන සැලසුමක් සකස් කළා නැහැ ඉතිහාසයේ කවදාක්වත්. අපි දන්නවා පහුගිය කාලේ බලපත්‍ර සහිත පුද්ගලයෝ මේ රටේ වගා කරන තේ වර්ගයට සමාන තේ මේ රටට ආනයනය කරලා තියෙනවා. අඩු මුදලට ආනයනය කරලා ඒක අපේ රටේ තේත් සමග මිශ්‍ර කරලා අපේ රටේ අර තියෙන බ්‍රෑන්ඩ් නේම් සිලෝන් ටී කියන සන්නාමයට හානි වෙන ආකාරයට වැඩ කටයුතු සිද්ධ වෙලා තියෙනවා. ඍජුවම අපේ ශ්‍රී ලංකාවේ සන්නාමයේ තියෙන සිලෝන් ටී කියන නාමය ගෙනියන්න පුළුවන් නම් මම හිතනවා අපිට මීට වැඩිය මිලක් අපේ තේ කර්මාන්තය දිලා ඉන්න පිරිසට ලබා දෙන්න පුළුවන්.